නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ඔබගේ අවධානය දිනා ගන්නා රංගන ශිල්පිනියක් වන දනංජි තාරුක මෙවර තරුණයා ඔන්ලයින් තරු කතා බහට අපිත් එක්ක සම්බන්ධ වුණා. දනංජි, ඔබ ජනප්‍රිය තරු අතර ඉන්නවද? මං හිතන්නේ එක මම මෙහෙමයි කියලා තීරණය කරන්න ඕන දෙයක් නෙමෙයි, ප්‍රේක්ෂකව තීරණය කරන්න ඕන දෙයක්. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා අවුරුදු ගානකින්දන්. ඉතින් ඒ ප්‍රතිචාර ලැබෙනවා. ඒකත් එක්ක මං හිතන්නේ ජනප්‍රිය තලයේ ඉන්නවද නැද්ද කියන එක ප්‍රේක්ෂකව තීරණය කරයි කියලා තමයි මම හිතන්නේ. කලාවට සම්බන්ධ වෙලා දැන් කාලයක් වෙනවා. එදා සහ අද තියෙන වෙනස දකින්නේ කොහොමද? අවුරුදු 12ක කාලයක් වෙනවා ශේෂ්ත්‍රයට ඇවිල්ලා. මුලින්ම ඉතින් මම පැමිණෙන්නේ නිරූපණ ශේෂ්ත්‍රේ. කවුරුත් අපි හිතන්නේ මේකට එන ඕනම කෙනෙක් නිරූපණ ශේෂ්ත්‍රයෙන්, එතකොට මොන හරි බියුටි පැජන්ට් ඒ කියන්නේ අවුරුදු කුමරු කුමරියෝ ඒ වගේ තියෙන දේවල් වලින් ඔය වගේ ගමනක් හදාගෙන ඒ තුලින් නිරූපණ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒ තුලින් තමයි රංගනයට, ඊට පස්සේ සිනමාවට, ඒ දේවල් වලට ඉස්සරහට එන්නේ. ඉතින් මමත් ඒ වගේ නිරූපණ ශේෂ්ත්‍රයෙන් ආපු කෙනෙක්. ෆොටෝෂූට් එකකට ආරාධනා ලැබුණා නර්තන කණ්ඩායමක. ඒ දවස්වල එනකොට ඒලවල් ඉවර වෙලා හිටියා. ඉතින් ඒගොල්ලන් අතර ඉන්නකොට රුවන් අධිකාරි ෆොටෝග්‍රාෆර් අයියා මතක් කරනවා, දැන් ලංකාවේ නෑ, වෙන රටක පදිංචි වෙලා ඉන්නවා. ඉතින් මං හිතන්නේ එයා මට කතා කරනවා මෙහෙමයි ෆොටෝෂූට් එකකට. ඉතින් ෆොටෝෂූට් එකක් කරනවා එයා, ඒ මාර්ගයේ මගේ ෆොටෝස් දානවා ගොඩක් ඔය ඇඩ්වර්ටයිස්මන් වලට. ඒ හරහා වෙළඳ දැන්වින් මාර්ගෙන් එනවා. ඒ අතර වාරේ මොඩලින් කරන්න ගන්නවා බ්‍රයිඩල් ඒවා. ඒ ෆොටෝ ෂූට් යනවා ඔය වගේ වගේ ගිහලා. ඊට පස්සේ රංගන හැකියාව දැක්කට පස්සේ මාව රවින්ද්‍ර විජයරත්න මහත්මයා, තරංග දිසානායක මහත්මයා ඔවුන්ගේ ටෙලි නාට්‍ය වලට තෝරගන්නවා. ඒ අතරින් ඔන්න ටෙලි නාට්‍ය කලාවට එද්දී ඒ හරහා මාව දකින අධ්‍යක්ෂකවරු එයා හොඳයි මේ චරිතයට මෙහෙම මෙහෙම කියලා. ඉතින් ඒ අවස්ථාව ලැබෙනවා. ඔහොමම ඔහොමකින් ගමන හදානෙනවා, සිනමාවට එකතු වෙනවා. සිනමාවත් චිත්‍රපටි හතරක පහක මම වැඩ කරනවා. ඒ වගේ ඉතින් දැන් කලා ශිෂ්‍යරු ඒ වගේ වසර 12ක කාලයක් මේ ශිෂ්‍යය තුළ ඒ වගේ දේවල් වලින් හැඳෙනවා. ඉතින් මම හිතන්නේ සතුටුයි මේ ආපු ගමන ගැන. තාමත් විවාහ වුණාට පස්සෙත් මේ ශිෂ්‍යය රැඳෙනවා. ඒක ගැනත් ඉතින් සතුටුයි. ගෙවුණු කාලය තුළ ඔබ මිනිසුන් අතරට ගිය අවස්ථා තියෙනවද? මෙහෙමයි, ගොඩක් අයගේ හිතේ රැඳුණු චරිත තිබිලා තියෙනවා. මම දැන් වසර 12ක් විතර ගත්තාම ටෙලි නාට්‍ය 25කට 30කට හැරි ලිකාස්ටුලා තියෙනවා, කියන්නේ විකාශනය වෙලා තියෙනවා. එතකොට එන්න තියෙන ටෙලි ඩ්‍රාමාත් තව තියෙනවා. ඒ අතර වාරයේ ගත්තම සිළුම ටෙලි ඩ්‍රාමා වල චරිත මට ගත්තොත් ගොඩක් වෙලාවට දඟකාර, කටකාර ඒ වගේ චරිත, වෙනස්ම විදිහේ චරිත තුලින් ප්‍රේක්ෂකයෝ අතරට ගිය චරිත තියෙනවා. එකක් කොම්බි ටෙලි නාට්‍ය. කොම්බි ටෙලි නාට්‍යය ගත්තොත් ඒක ගමක ගැමි චරිතයක් විතරයි. ඒක ගොඩක් කට්ටිය මාව ආදරේ වළඳ ගත්තා. නේත්‍රා ටෙලි නාට්‍යයේදී ඒත් ගමේ චරිතයක්, අංගම්පුර සටන් ශිල්පියත් එක්ක යන ඒ චරිතයක්. ඉතින් ඒකත් ගොඩක් වෙලාට මිනිස්සු කතාබහට ලක් වුණා. එතකොට හිරු තනි වෙලා ටෙලි නාට්‍යයේ ගොඩාක් දෙනෙක් සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගේ මේ කතාවට ආදරේ කරා. ඉතින් ඒකේ චූටි කියලා තමයි මට ගොඩක් වෙලාට පවුලේ අමතන්නේ. ඒ පාර යනකොටත් අන්න චූටි එනවා, චූටි චූටි කියලා කතා කරන්න ගත්තා. එතකොට මෑතකදී ගත්තොත් සුසුමකීම එගේ මාලිකාගේ චරිතය ෆේස්බුක්, කියන්නේ ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ ප්‍රසිද්ධ වුණේ මේ කාලවකවානුවේදී TikTok. එතකොට ඔය සමාජ ජාලාව තුළ මේ ගොඩක් වෙලාවට ගෑල් ළමයි, පිරිමි ළමයි කරන පිස්සු වැඩ, ඒවත් එක ෆෝන් එකේම ඉන්නවා. මේක මුළු ජීවිතේම සෝෂල් මීඩියා කරගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ අතර ඒ විදිහට ඉන්න ගෑල් ළමයිගේ චරිතයක් තමයි මම නිරූපණය කරේ. ඒක නිසා ඒක ගොඩක් වෙලාවට මේ කාලේ ගත්තාම ඉතින් ඒ වගේ චරිත ගොඩක් වැඩි හින්දා ඒ චරිත ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේ වගේ ගොඩක් චරිත තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිත මගේ. ශේෂ්ත්‍රයට එන අලුත් අයත් සමග ඔබට තරඟයක් තියෙනවද? තරඟයක් තියෙනවද? තරඟයක් ගැන කතා කරොත්
අපි තරඟ කරන්න ගියොත් අපිට මේ ශේත්‍රය ඇඳෙන්න බෑ. ඉතින් අපි ඒ කාලේ ඉඳන්ම තරඟ කරගෙන එක يعني තරඟ කරනවා කියලා එකින් එක කපාගෙන එහෙම කරගෙන ආවනම් මම හිතන්නේ මෙච්චර දුර එන්න හම්බෙන්නේ නෑ. ඉතින් තරඟයක් වුණාම කෙනෙක් දිනනවා කෙනෙක් පරාජය වෙනවා. හැබැයි රංගපාන එක මේ රංගනේ කියන දේ තරඟයක් කරගන්න ඉස්සරහට යන්න ඕන දෙයක් නෙමෙයි. හැමෝටම සහයෝගය දීගෙන ප්‍රවීණ අයට මුල් තැන දීගෙන ප්‍රවීණයන්ට මුල් තැන දීගෙන යන්න ඕන තැන. මම හිතන විදිහට බුද රංගන ශේෂ්ත්‍රයේදී ප්‍රවීණයොත් එක්ක අපිට වැඩ කරන්න ලැබෙන ඒ අයට අපි ගරු කරන්න ඕනේ. ඒ අයගෙන් දේවල් ඉගෙන ගන්න ඕනේ. මේ රංගනේ කියන දේ ඉගෙනගෙන එන්න ඕන දෙයක්. ගොඩක් වෙලාවට අත්දැකීම් අපි පොතපත කියවුවටත් වඩා ලොකු එහා ගිය දෙයක් අපිට ලැබෙනවා මේකේ අත්දැකීම් තුළින්. අපි රඟපාන්න ඕනේ මේක කොහොමද කියලා අපිට ඉස්සරහට අඩුපාඩු හදාගෙන යන්න. ඉතින් මම හිතන්නේ දැන් තියෙන අයත් එක්ක නම් ඉතින් එහෙම තරඟයක් ඇත්තටම නැහැ. දැන් තියෙන අය අය අතර අලුතින් එන අය අතර මම දැන් ලොකු තරඟයක් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා. මෙයාට වඩා හොඳ TikTok එකක් මම කරන්න ඕනේ. මෙයාට වඩා හොඳ YouTube channel එකක interview එකක් මම කරන්න ඕනේ. මෙයා මට මෙහෙම දෙයක් කිව්වා මම මෙයාට මෙහෙම එකක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ මම හිතනවා against එකට යන එකක් තියෙනවා. මේක මේ අපි එකිනෙකා කපාගෙන කියන්නේ මට අපහස කරොත් මමත් එයාට අපහස කරනවා. ඒ එහෙම කරන්න පුළුවන් මාධ්‍යයක් අපිට හදලා දීලා තියෙනවා. ඒ ඒ මාධ්‍ය තුලින් අපි ඔන්න දානවා මට මොන හරි කිව්වද? හරි ඔන්න මමත් කියනවා එක. මට කමෙන්ට් එකක් දැම්මත් සමහර කට්ටිය ඉන්නවා මේ මම දැකලා තිනවා කමෙන්ට් එකක් දානවා මොන හරි ඔයා හරි කැතයි ඔයා මෙහෙමයි ඔයාගේ මොකද්ද මෙහෙම කියලා දානවා. මේ මට මෙන්න මේ අහවල් කෙනා මැල්ලා දිනවා. එයා මෙන්න මෙහෙමයි. එයා කොහොමද මට කියන්නේ? ඔයා මෙහෙමයි කියලා බයින අවස්ථා මම කිත් මහානන්තව දැකලා දෙන්නේ. අපි මේ කමෙන්ට් එකකට රණ්ඩු කරගන්නවා. ඉතින් මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයේ එදා කාලේ අපිත් එක්ක අපේ කාලේ බැලුවම අපි ගොඩාක් සහයෝගයෙන් වැඩ කරා. අපි ප්‍රවීණයන්ට ගරු කරා. අපේ වයසේ අපේ සමකාලීන අපේ යාළුවෝ වත්තම අදටත් අපි අයගේ ඒ අය කතාද මැදිදිත් අපේ අයගේ දෙවෙනි මනමාලිය විදිහට ඉඳලා තියෙනවා. හරි සුන්දරයි. තාමත් ඒගොල්ලොත් පෞල් ජීවිත ගත කරනවා. අපිත් පෞල් ජීවිත ගත කරනවා. අපි දෙගොල්ලොත් දෙගොල්ලෝ මේ කියන්නේ ඒ ඒ යාළුකම ඒ මිත්‍රත්වයේ අදටත් මැරෙනකම තියාගන්න තැනට අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් තියෙන කට්ටියක ලොකු තරඟයක් ලොකු දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම දකින විදිහට ඒ අය ඒක සමහර විට මට ඒක කියන්න තේරෙන්නේ ඇයි මෙහෙම හැදුනේ ඇයි මෙහෙම වුනේ කියලා. අපේ කාලේ ඇයි එහෙම දැන් කාලේ ඇයි මෙහෙම කියන එක. ඒ වුණාට ඉතින් මම හිතන්නේ ගොඩක් හොඳ බුද්ධියක් ඇතුව මේ ගමන ගිහිල්ලා අපි හොඳ මිත්‍රත්වයක් ඇති කරගෙන මේ කලාව තුළ හොඳ දෙයක් කරන්න අපි දෙයක් කරන්න හිතුවා. අනිවාර්යයෙන්ම ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි මේ ශේෂ්ත්‍රය තුළ කියලා තමයි මම හිතන්නේ. ඔබගේ රඟපෑම් ඇගීමට ලකු අවස්ථා තියෙනවද? ඔව්. දැන් මේ මෑත කාලේ තිබුණු සුමති සම්මාන උරලේදී මට සම්මානයක් හම්බ වුණා. කුසලතායකීම් සම්මානයක්. එතකොට ඒක හම්බුනේ සුසුමකීම මාලිකා කියන චරිතය. ඉතින් ඒ චරිතයට මම ගොඩාක් ආදරේ කරා සහ මේ මෑත කාලේ තියෙන මේ දරුණු ගණේ ගෑල් ළමයි පිරිමි ළමයිගේ තියෙන මේ දරුණු ගණේ ලෙඩවලට තියෙන මේ චරිතයක් ඉතින් එහෙම ලෙඩක් තියෙනවා. ඉතින් ඒ චරිතය තුළ තිබ මාලිකාටත් ඊට පස්සේ මේ සමාජ මාධ්‍යයේ තියෙන හැම දෙයක්ම කරන චරිතයක් ඒක. මුලින් මතක් කරන්න ඕනේ මේ ආයේෂා බෙරත්න මහත්මිය එතුමිය තමයි මේ චරිතයට මාව තෝරගත්තේ. මේ චරිතයේ ඒක හරියටම මෙයා කරයි දනංජිට ඒක කරන්න පුළුවන් කියලා ඒ විශ්වාසය තියලා තමයි මාව ගත්තේ. ඉතින් එතුමිය මේ චරිතයට මාව මේ තෝරගත්තට පස්සේ ඉතින් මම ගොඩක් කලාවට ඊට පස්සේ මම බැලුවා මේ සමාජ මාධ්‍ය තුල මේ එක එක ඇප්ස් වලින් ඉස්සරහ කියන්නේ කරන දේවල් ඒ කරන රඟපෑම් සමහර කට්ටිය දැන් මේ අපිට ගොඩක් ප්‍රශ්නයක් තිබ්බා ඒ කාලේදී මේ Facebook කරහා ගොඩක් වෙලාවට මිනිසුන් රැවටිලා ගෑල් ළමයි ඒ ආදරවල් වලට රැවටිලා ඒ අයගේ ජීවිත පව නැති කරගත්තු කතා අපි ඇත්තටම අහලා තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් මාලිකා කියන්නේත් ඒ මාලිකා මේ ෆෝන් එකට ගොඩක් ඇබ්බැහි වුණ ගෑල් ළමේ. එයා ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම කරන්න යනවා. කියන්නේ කවුරුර කෙනෙක් ඇඳුමක් ඇඳලා ඒක ෆොටෝ එකක් දැම්මොත් එයා හිතනවා ඒ ඇඳුම මමත් ඒ විදිහටම එකක් කරලා දාන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා කොටට ඇඳන් ඉන්නව නම් මමත් ඒ මාලිකා කියන චරිතය කොටට ඇඳගෙන දානවා. ඒ කරන එක කරන්න ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලේ මේ ඒ කමෙන්ට් වැටෙද්දි ලයික්ස් වැඩිපුර ගන්න, කමෙන්ට් වැඩිපුර ගන්න,
මිනිසුන්ගේ මේ 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 ඒ ආකර්ෂණය දිනා ගන්න එයා දන්නේම නැතු එයා අන්තිමට මේ මීඩියාකට පාවිච්චි වෙනවා. ඉතින් එහෙම ගෑල්ලම්මගේ චරිතයක් තමයි මාලිකා කියන්නේ. අන්තිමට ඒ හරහම තමන් ආස කරන්නේ මේ වගේ පිරිමි ළමයිට මේ වගේ පිරිමි ළමෙක් මට ඕනේ කියලා අර ඒ Facebook එක හරහා ඒ ඉතින් සමාජ මාධ්‍ය තුලින් ඒ පෙන්වන දේවල් හරහා එයා හිතට දා ගන්නවා කවදරි බඳින්නේ මෙහෙම මෙහෙම. ඊට පස්සේ ඇත්තටම අහු වෙනවා යා පිරිමි ළමෙක්ට. ඒ මාලිකා කියන චරිතය අන්තිමට සංවේදී චරිතයක් බවට මිනිස්සු මේ තේන්න ගන්නවා. මොකද මේ යාට අන්තිමට මේ යා දන්නේ නැතු ඒ පිරිමි ළමයා අතින් ප්‍රෙග්නන්ට් වෙනවා. ඒ ආදරේ කියන දේ ඒ අන්ධකාරය අන්ධ වෙලා ආදරයට අන්ධ වෙලා මේ සමාජ මාධ්‍ය තුලින්ම මේ හොයාගන්න පිරිමි ළමයාත් එක්ක ආදරය කරන්න අරගෙන ඉතින් යා අන්තිමට අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ දරුවා බාර ගන්න යා කැමති නැති වෙනවා. ඔන්න ඔය වගේ චරිතයක්. මම හිතන්නේ දැන් කාලේ ඔය ප්‍රශ්න ගොඩක් කලාවට තියෙනවා. ගොඩක් කලාවට අපි රැවටෙනවා ගොඩක් මිනිසුන්ට. ඉතින් මේ Facebook කරහා YouTube ඒව මේවා අපි මේ දකින්න දේවල් හරහා මේ පෙන්නන දේවල් හරහා අපි හොඳ දේ ගන්න ඕනේ. හොඳ දේවලුත් ඒ හරහා තියෙනවා. අරක දේවලුත් තියෙනවා මේ හරහා. අපි තෝරගන්න ඕනේ මොනවද කියන එක අපි තීරණය කරන්න ඕනේ චරිතයක්. ඒක නිසා ඒක ඇගෙීමකටපත් වුණා සුමති සම්මාන උළෙලේදී. ඉතින් ඒ සම්මානය ඉතින් අමතක වෙන්නේ නැහැ. සහ ඒ චරිතය මම හිතන්නේ ගොඩක් දුරට දැන් කාලේට ගැලපෙන චරිතයක් විදිහට ගත්තම මම හිතන්නේ ඉතින් ඒක මට ගොඩක් සතුටුයි ඒ සම්මානය මට ලැබීම ගැන. විවාහ වෙලා වගකීම් වැඩි වෙද්දී කලා කටයුතු වලට කාලය වෙන් කරගන්නේ කොහොමද? වගකීම් වැඩි කියන්නේ වගකීම් වැඩිපුර ගොඩක් දේවල් එනකොට අපි ඒ වඩු කරගන්න අපිම දැනගන්න ඕනේ කලමනාකරණය කරගන්න දැනගන්න ඕනේ වගකීම් ඉතින් ගොඩක් වැඩි ඒ හැබැයි අපේ කොච්චර කොයි දේ කරත් අපි වෘත්තිය තමයි මගේ වෘත්තියත් රංගනය ඉතින් රංගනේ වෘත්තියක් වුණත් පෞල් ජීවිතයට මුල් තැනක් අනිවාර්යෙන් දෙන්න ඕනේ පෞල් ජීවිතේ රංගනේ මේ දෙකම බැලන්ස් කරගෙන යන ගොඩක් අපේ කලාකරුවෝ ඉන්නවා ඒ විදිහට ජීවත් වෙන අපේ ප්‍රවීණ කට්ටිය ගත්තොත් ඒ අයගේ ජීවිතවල ඒ ඈත අතීතේ ඉඳන්ම අද වෙනකම් ඒගොල්ලන්ගේ වයස අවුරුදු 20 දී ඒගොල්ලෝ කසාද බැඳලා තියෙන්නේ ඒ කාලේ දි රංගනේට ඇවිල්ලා තියෙන්නේ දැන් අවුරුදු 70 ගණන් 80 ගණන් ගියත් ඒ අයගේ රංගන ශාස්ත්‍රයේ ඒගොල්ලෝ ඉන්නවා පෞල් ජීවිතයත් ඒගොල්ලෝ ඒ විදිහටම ඒ වගේ දරන කට්ටිය ඉන්නවා ඒ වගේ මමත් මගේ ජීවිතයේ මුල් තැන ගොඩක්ම දෙන්නේ පවුලට. ඒ පවුලට මුල් තැන දෙන ගම මගේ රංගන කටයුතුත් මට පුළුවන් විදිහට මම ඒ ඉඩ කලමනාකරණය කරගෙන කරනවා. දිගටම කලාවත් එක්ක රැඳෙන්නද අදහස? දිගටම කලාවත් එක්ක රැඳෙන්න කියන්නේ මේ කලාවෙන්ම ජීවත් වෙන්න අමාරුයි කියන එක මෑත කාලයේදී හොඳටම තහවුරු වුණා අපිට. මේ මොකද අපිට කලාවේ ඇත්තටම මේ වැඩවල අඩුවක් ඇත්තටම තිබ්බේ නැති හින්දා අපි ගොඩක් වෙලාවට රංගනෙන්න තමයි මේ මුදල් යම්සි මුදලක් ලබා ගන්න ඕන. මේ රංගනෙන්න තමයි මේ දේවල් කරගත්තු දේවල් තියෙනවා නම් අපි ඒ දේවල් ගොඩක් දේවල් මම මගේ ජීවිතේ කරගත්තේ රංගනේ. ඉතින් රංගනෙන් ලැබෙන මේ මුදල් වලින් ඉතින් මේ කිසිම මේ ප්‍රශ්නයක් ඇත්තටම තිබ්බේ නැහැ. හැබැයි මෑත කාලේ මේ වසංගත තත්ත්වයක් එක ඒකට මුහුණ දෙන්න සිදුවීමත් එක්ක ගොඩක් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්නද මට අපිට විතරක් නෙමෙයි අපේ ශේෂ්ත්‍රයට විතරක් නෙමෙයි සෑම ශේෂ්ත්‍රයකම ඉන්න පුද්ගලයන්ට මේ ප්‍රශ්නෙට මේ විසඳුමක් නැතුව ගියා. ඉතින් ඒ කාලෙදී ඔන්න ඔළුවට ආව මේකෙම විතරක් ජීවත් වෙන්න ඇත්තටම අමාරුයි කියලා. හැබැයි මෙහෙමයි අපේ ගොඩක් කලාවට අපි යම්සි දෙයක් කරනවා නම් ඒ දේම විතරක්ම දිගටම කරගෙන යන්න ඕනේ කියන එක ඇත්තටම අපි නැති වෙන්න ඕනේ. අපි තව සයිඩ් එකෙන් මොන හරි අපි කරන්න ඕනේ. රඟපාන අයට සින්දු කියන අයට මේ 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 ශේෂ්ත්‍රයේ සිටින අයට ගොඩක් මේක ප්‍රශ්නයක් වුණා. ඉතින් මම ඊට පස්සේ කල්පනා කරා හස්බන්ඩ් කරන්නේ ඇඳුම්. එයාගේ ඒ පැත්තට යොමු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්නම ඊට පස්සේ එයා තනියෙන් ඒක කරගෙන ගිය වැඩේට මමත් සපෝට් එකක් විදිහට කරා. මේ ෂක්ස් කලෙක්ෂන් කියලා අපි ආරම්භ කරා අපේ ඇඳුම් ෂොප් එක. ඉතින් ඒක ඔන්ලයින් තියෙනවා. ඉතින් ඒ දේට අපි යොමු වුණා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් මම ගොඩක් ආසාවෙන් හේටපු දෙයක් තමයි කවදාද දවසක මේ මගමි කියලා ඇඳුම් අපි හතාකර ඇඳුම් කඩයක් දාන්න. ඉතින් එහෙම දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මං ආසයි ලස්සන ඩිසයින් කරන්න ඇඳුම් මහන්න ඒ දේවල්. ඉතින් මම ඒ දේවල් කොහොමද කරන්නේ කියන එක හස්බන්ඩ්ගෙන් දැනුම අරගෙන අපි දෙන්නම එකතු වෙලා ෂක්ස් කලෙක්ෂන් කියලා අපි ආරම්භ කරා අපේ ඇඳුම්. ඉතින් මං හිතන්නේ ඒක දෙයක් ගොඩක් දුරට සාර්ථක වෙනවා. ඉතින් ඒකයි මේකයි මේ දෙකම එකතු කරගෙන තමයි දැන් මේ ගමන යන්නේ. ඉතින් මේකෙම විතරක් අපිට එහෙම මුදල් හම්බ කිරීමේ පැත්තෙන් අපිට මේකෙන් විතරක්ම අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒක නිසා තමයි අර දේවලුත් ඒ විදිහට බලන්නේ.
ක්ෂේත්‍රයට එන අලුත් අය කාලයත් සමග වෙනස් වෙනවා නේද? කාලයක් යද්දි වෙනස් වෙනවා කියන එක අලුත් පරණ ભેදයක් නෑ. ගොඩක් කට්ටියට මේ දැන් අපේ කාලෙත් මං එන කාලෙත් ගොඩක් කට්ටිය මාත් එක්ක මේ හිටියා. ගොඩක් යාළුවෝ හිටියා. දැන් මේ වෙනකොට මේ මාත් එක්ක එකට රඟපාපු කට්ටියත් සමහර කට්ටිය ගොඩක් අය වෙනස් වෙලා තියෙනවා. වෙනත් පැති වලට ගිහින් තියෙනවා. මේක අතහැරලාම දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් වෙනස් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ, මේ ප්‍රශ්නෙන් අදහස් කරන්නේ තරහ වෙනවා. අපිව අපි යම්සි දැනකට එද්දී අපිව අපිත් එක්ක ඉරිසියා කරලා අපින් ගැලවෙනවා කියන දේ නම් ගොඩක් ඉරිසියා කරන කට්ටිය ඉන්නවා. අපි ළඟම ඉන්න කට්ටිය තමයි ඉතින් අපිට ගොඩක් වෙලාවට මේ ගොඩක් ඉරිසියා කරන්න. මොකද ළඟ ඉන්න කෙනානේ දකින්නේ දියුණුව. ඉතින් ළඟ ඉන්න කෙනා ඒ දියුණුව දකිද්දි ඒ කෙනා ඉතින් ගොඩක් වෙලාවට ඉරිසියා කරනවා. ඉතින් මටත් එහෙම ඉතින් ප්‍රශ්න වෙලා තියෙනවා නැත්තේ නැහැ. ඒ කාලේදී ළඟ හිටපු ගොඩක් යාළුවෝ එහෙම නැති වෙලා තියෙනවා. හැබැයි පාසල් යන කාලේ හිටපු යාළුවෝ නම් අදටත් මම මේ මොන තත්ති හිටියත් මාත් එක්කට ඉන්නවා. ඉතින් ඒ අය හරි සතුටු වෙනවා. ගොඩක් කරලා මම වැඩි ඒගොල්ලන්ගේ ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් යාළුවෙක් උනත් කවුරු උනත් අපි ඕනට වැඩි දෙයක් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වුණොත් ඕනම කෙනෙක්ට දුකක් ඇති වෙනවා. මොකද ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්න ගිහිල්ලා ගොඩාක් ළඟින් ඉඳලා හැමදේම කියලා කරලා එහෙම ඉන්නකොට දෙයක් මොන හරි දෙයක් වුණොත් ඒක දරා ගන්න අමාරුයි. වෙනස් වීම කාටත් පොදුයි. අලුතින් එන අය අතර නම් මම නම් දකින විදිහට ඒ අයගෙන සහෝදර බැඳීම් යාළුකම් මේ දේවල් ගොඩාක් අඩු වෙලා තිනවා. මේ වැඩම විතරක් වෙලා තිනවා. මම කොහොම හරි මේ චරිතය ගන්න ඕනේ, මෙයා නැතුව මම මේ චරිතයට එන්න ඕනේ කියලා ලොකු තරඟයක් තියෙනවා. ඒ දෙයට වඩා ඉතින් එහාගේ යාළුකම් තියෙනවා නම් මිත්‍රත්වයක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මම හිතනවා. කලාකරුවෝ ජනප්‍රිය වෙන්න දැන් විවිධ දේවල් කරනවා. නමුත් දනංජිව අපි එහෙම දකින්නේ නැහැ. හැමදේම ඉතින් එහෙම ගොඩක් කලාවට කරන කියන හැමදේම එහෙම සමාජයට දෙන්නේ නැහැ. පෞද්ගලිකව කරන කියන දේවල් අපි පෞද්ගලිකව ඒ දේවල් මේ කරන ගොඩක් කලාවට මේ මහින්දන ප්‍රශ්නේදී ගොඩක් කලාවට අහනවා ඇත්තේ අපි දැන් දානමාන පින්කම් කරත් ඒ හැමදේම සමහර කට්ටිය කියනවා පින්කමක් කරත් ඒ සුඛේ දානවා මෙහෙම 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 කියලා. ඉතින් ඒ වගේ කතා දෙන එක එක එක්කෙනාගේ කැමැත්ත. මම දකින විදිහට ඒක ඒ විදිහ දෙයක් කරලා ඒක සමාජයට පෙන්නලා හරි මොන හරි දෙයක් ඒක ඒකේන ආත්ම තෘප්තියක් ඒකෙන් ලබනවා නම් ඒක සමහර විට ඒ අයගේ කැමැත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකේ තව පැත්තක් තියෙනවා. අපි මොකක් හරි දෙයක් අපි ඒ වගේ දෙයක් කරලා දැම්මට පස්සේ අපිට ඇත්තටම මේ ඒකෙන් එක හොඳකුත් වෙනවා. මම ඒකත් දකිනවා. මොකද අපි දැන් මම දානවා මොකක් හරි ලොකු බින්කමක් කරලා ෆොටෝස් ටිකක් දානවා. ඒක දකිනවා තව කවුරු හරි කෙනෙක්. දැකලා හිතනවා මමත් දෙන්න ඕනේ දානයක්. මේ පින් සිතුවිල්ලක් පහළ වෙනවා. ඉතින් මමත් මේ වගේ දෙයක් කරන්න ඕනේ. මීට වඩා එහාදී දෙයක් කරන්න ඕනේ. මෙයාට වඩා එහාගේ දෙයක් කියලා ඔන්න දානයක් කරනවා. හැබැයි ඒක හොඳ දෙයක්. තව කෙනෙක් කරන දේ ඒක හොඳ දෙයක් දැකලා ඒක හොඳ දේ එයක් කරන එක. හැබැයි ඒ තුලින් අපිට ලබා ගන්න ඕන දේ මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒක හදවතින්ම කරන දේ කරන්න ඕනේ. ඒ පින්කම අපි අපේ හදවතින්ම කරොත් අපේ හදවතින් අපි ඒ දානමානෙ දුන්නොත් ඒක අපිට ඒක නිසා ඒක කාටවත් පේන්න එහෙම කරන්න ඕන දෙයක් කියලා ඉතින් මම එහෙම හිතන්නේ නැහැ. ගොඩක් කරලා දානමාන පින්කම් ගොඩක් කරනවා. ඒ දේවල් එහෙම සමාජගත කරලා එහෙම ඒ විදිහට කරන්නේ. හැබැයි මම ගොඩක් කලාවට සමාජයට පණිවිඩ දෙනවා අපි මේ වගේ දේවල් හොඳ දේවල් කරන්න ඕනේ, පින්කම් කරන්න ඕනේ, හොඳ සිතුවිලි අපි තුල තියාගන්න ඕනේ කියන එක දෙයක් මට කවුරුරි කිව්වොත් මේ වගේ දෙයක් මෙහෙම කියන්න කරන්න කියලා මම ඒ දේවල් වලට මම මූලිකත්වයේ දීලා ඒ විදිහට වැඩ කරනවා. එහෙම තමයි ඉතින් මගේ හැටි.